අද බලන්න රටේ ජනාධිපතිවරයා පත් වෙලා තියෙන තත්ත්වය. ඔහු යම් තැනකට ගිහිල්ලා කතාවක් කරන්න ඉස්සෙල්ලා මම කවුද කියලා හඳුන්වා දෙන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි දැක්ක ඊයේ පෙරේද රනිල් වික්‍රමසිංහ කතා කරන්න ඉස්සෙල්ලා අර දෙමළ සන්දාන එක්ක අර 13 වෙනි සංශෝධනය ගැන එතුමා ඉස්සෙල්ලාම කියනවා මම මහින්ද රාජපක්ෂ නෙමෙයි මම රනිල් වික්‍රමසිංහ කියලා. ඒ කියන්නේ ඔහු දන්නවා ඔහුගේ අනන්‍යතාවයේ ඒ තරමට ඔහුට ගිලිහිලා තින්නේ කියලා. මේ රටේ මිනිස්සු දන්නවා රාජපක්ෂගේ අතකොලුවක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ කියලා ඔහු විසින්ම මේ කතාවේදී අපිට ඔප්පු කරලා පෙන්නල ඉවරයි. ඒ තරමට රනිල් වික්‍රමසිංහ බංගකොලොත් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ තරමට රාජපක්ෂ බවට පත් වෙලා අද අපි හිතුව මේ රටේ ජනතාව විතරයි මේ රාජ මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් වික්‍රමසිංහට රනිල් රාජපක්ෂ කියන්නේ කියලා. බලංගියම තමන් විසින්ම ඒ දැනගෙනයි කඩේ යන්නේ දැනගෙනයි පාවිච්චි වෙන්නේ දැනගෙනයි මහින්ද රාජපක්ෂලවට ආරක්ෂා කරන්නේ කියන එක ඒ එදා කතාවෙන් වෙනකොට ඔප්පු කරලා ඉවරයි. ඉතින් රනිල් වික්‍රමසිංහ කරන්නේ රටේ ප්‍රශ්න වැඩි වෙනකොට විවිධ මාර්තුකාගෙන රටේ ජනතාවට. දැන් මේ රටේ ජනතාවට ওই මාර්තුකා ඇති ඇති වෙන මාර්තුකා තියෙනවා විසඳ ගන්න. ඒ හින්දා 13 වෙනි සංශෝධනය ගැනයි විවිධ අලුතෙන් මාර්තුකා ගැනලා රටේ ජනතාවට සාකච්ඡා කරන්න දෙන්න අවස්ථාවක් නැහැ. ඔබතුමා රටේ නායකයා ඒ රටේ ප්‍රශ්න විසඳන්න. ඒ හින්දා අලුතෙන් මිනිස්සුන්ට ජනතාවට හිතන්න දෙයක් නැහැ. ඉතින් කරුණාකරලා මේ නාට්‍ය රංගපාන එක ෂෝ රංගපාන එක රටේ ජනතාව මුලා කරන්න උත්සාහ කරන එක නතර කරන්න ලැජ්ජයි. මොකද රටේ නායකයා විදියට රටේ ජනාධිපති විදියට ඔබතුමා ඔය රංගන රැඟුම අප්පිරියයි අප්‍රසන්නයි බලන්න බෑ අපිට එච්චරට අප්පිරියයි. ඉතින් කරුණාකරලා ඔය රංගපෑම් නතර කරන්න.